ජනතාව දකින විදියට සහරාන්ටත් වඩා ත්‍රස්තවාදියා ශාෆි ශිහබ්දීන් කියන වෛද්‍යවරය. මේ වෛද්‍යවරයා විසින් තමන්ව වඳභාවයට පත් කළාය කියලා පැමිණිලි මේ වන විට දහසකට වඩා ලැබිලා තිබෙනවා. රෝවල් ආරංචි මාර්ග කියන විදියට මොහු කරපු සිසේරියම් සැත්කම් ගන්න 4000ක් නම් එයින් 25%කට වැඩි පිරිසක් තමන්ව වඳභාවයට පත් කළාය කියන චෝදනාව එල්ල කරනවා. ශාෆි ශිහබ්දීන් කියන විදියට ඔහු කළ සැත්කම් ගන්න 8000ක් නම් ඒත් 12.5% මෙම සැත්කම් වලින් වඳභාවයට පත් වෙලා තියෙනවා. මොන පැත්තෙන් ගත්තත් මේක මහා දැවැන්ත ඉලක්කමක්, භයානක කාරණයක්. නමුත් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් ලෙස හඳුන්වා නැහැ. වෙනත් වචන වලින් කියනවා නම් ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් වඳ කිරීම දඬුවම් කළ හැකි වරදක් විදියට හඳුනාගෙන නැහැ. මේක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසා මේ බලහත්කාරයෙන් වඳ කිරීමක් කර ඇති බවට ඔප්පු වුණොත් ලබා දිය හැකි ලොකුම දඬුවම වන්නේ බරපතල තුවාල සිදු කිරීම ලබා දිය හැකි දඬුවම. මොකද වඳභාවයට පත් කිරීම හරහා දරුවන් ලැබීමේ හැකියාව අහිමි වන නිසා එය සදාකාලික තුවාලයක් විදිහට සලකන්න පුළුවන් නිසා බරපතල තුවාල කිරීම කියන වරදට දාන්න පුළුවන්. එහෙම දැම්මොත් වසර 7ක උපරිම සිරදඬුවමක් ලබා දිය හැකි. ඊට වඩා දෙයක් කරන්න බෑ. දැන් ඉතින් කවුරු හරි කුල්මත් වෙන්න ඉඩ තියෙනවා. බරපතල තුවාල සිදු කිරීම කියන්නේ අප ලැබිය හැකි වරදක් නේද? දැන් ඉතින් ඔන්න ශාෆිට අප ගන්න පුළුවන් නේද කියලා. හැබැයි අපේ අප පනත ඉතාම පැහැදිලිව කියනවා මහජන කැළඹීමකට තුඩු දිය හැකි පුද්ගලෙක්ට අප ලබා දෙන්න එපා කියලා. බලහත්කාරයෙන් වඳ කිරීම කියන්නේ කෙලින්ම සමූල ඝාතනයක්. ජාතියක් ඉලක්ක කරලා වඳභාවය කරලා තියෙනවා නම් ඒක කෙලින්ම සමූල ඝාතනයක්. සමූල ඝාතනයට ලබා දිය යුතු දඬුව වන්නේ මරණ දඬුවමයි. ඒ නිසා අපි නොපමාව දැන් මේ සිදුවීම වාර්තා වෙලා මාස 2ක් වෙනවා. තාම ආණ්ඩුව පැත්තෙන් කිසිම පියවරක් අරගෙන නැහැ ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන්න. ඒ අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා නොපමාව ඇමරිකානු එක්සත් ජනපදයේ වගේ වඳ කිරීම අපරාධයක් ලෙස හඳුනාගෙන ඒට දඬුවම ලෙස සමූල ඝාතනයට ඇති දඬුවම වෙන මරණ දඬුවම ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා. මේ පනතක් සම්මත කරගන්න යම් කාලයක් ගත වන නිසා හදීසි නීති යටතේ මේ සම්බන්ධ විශේෂ රෙගුලාසියක් වහම ගෙන එන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.